आई भवन आदरणीय द्विपदे अभी अदा उबत समग प्रस्ताव पिरुलक मिहिर रैगेन मे विधि पमीन हाई मुखद प्रस्ताव पिरुलक किया उबदेन दान नो मे नाम यम अदहस प्रकाशकर्ण विधया एता रासवत्व प्रकाशकरन्नाट सतुटक सह असन्नाट सतुटक लेबिन आकारेट अपे जन समाज इताम मिहिरी लेस अद्यकीम हुमार वर्गत युग्यात अल्लाप साल्लापे येदिन विट विविध कताबाय येदिन विट वात्ते पिती वेडेदी कमतेदी ईलंगट वेवे में एले दुलेदी मुनगसन कोट में अपे वेडी हिटियो विविध कताबाह का निरत होना ए कताबाह इताम रसवत्व तमाय आए इदिरिपत केले ए रसवत्व इदिरिपत करा दिन मना इता पहदिलिव සුවිශේෂත්වයක් වෙන්න යම් කාරණාවක් පිරුලක් භාවිත කළා. අපි ඒකට කිව්වා ප්‍රස්තා පිරුලක් කියලා. මේ ප්‍රස්තා පිරුළු බොහෝ වෙලාවට ජනකතා ආශ්‍රයෙන් තමයි ගොඩනැගිලා. අද එහෙමනම් මම ඔයාලට කියලා දෙනවා අපිට හතර වසරේ මුණ ගැහෙන පළවෙනිම ප්‍රස්තා පිරුලක් හැටියට. එහෙම නැත්නම් හතර වසරේදී මුණ ගැහෙන ප්‍රස්තා පිරුළු අතරින් එකක්. මොකද්ද මේ? ඔබ අහලා තිනෝ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? අපි කතන්දරයක් කියමු බලන්න. මොකද්ද? मैंने मेरे किता मंग किए ने मैं आर तेरे मेरे को सावन देने पड़ा अब पासले वार्षिक क्रीडा उस्सवे एक तवयत तेसा थी ये बैविंग मैं दिन वाला अभी पोहनु बींग काटे तुला निर्णय तवान नहीं सहम दिन कम उदय काले पंद्र बार गुरु तुम्हें समग्र क्रीडा पीटे रहा ना सिसु पासु तमान गे निवास සවිදුමෙන් ගුරුතුමිය අප පන්තියේ සවිදුර කතා කළාය මේ ෆයිල් එක අරගෙන අර අඹ ගහයට තියෙන ඩෙස්ක උඩින් තියලා එන්න යයි පිටණියේ කෙළවරක තිබෙන අඹ ගහ පෙන්වමින් ගුරුතුමිය එසේ කියනවත් සමගම සවිදු අඹ ගහ දෙසට දිව්වේ අර මොකද සවිදු වන්නේ ෆයිල් එක මගේ අතේ ඉන්නේ ගුරුතුමිය පැවසුවාය සුළුමොහොතකින් සවිදු ආපසු ආවේ සවිදු කරන්න ඕන දේ හරියටම අහගෙනද දිව්වේ හරියට කලුව මාරපන් ගියා වගේනේ ගුරුතුමිය කිව්වායි මම හිතුවේ අඹගහ පෙන්නපු නිසා පුරුදු වෙන්න එතෙන්ට දුවන්න කිව්වා කියලා යයි සවිදු කිව් දේ ඇසු අපි සිනාසුනේ හොඳට අහුම්කන් දීලා කිව්ව වැඩේ කරන්න පුරුදු වෙන්න ගුරුතුමිය පැවසුවාය දැන් බලන්නකො මොකද්ද ගුරුතුමී කතා කරලා කියනවා සවිදු මෙහෙ එන්න මේ ෆයිල් එක අරන් ගිහිල්ලා අර අඹ ගහයටින් තියලා එන්න අඹ ගහයට තියෙන ඩෙස්ක උඩින් තියලා එන්න ඒ කියනකොටම සවිදු මොකද කරන්නේ ආපහු වැරිලා දුවන්න පටන් ගත්තා ටීචර් බලනවා ආ මොකද අර සවිදු දුවන්නේ ළමයි සේරම hina වුණා මොකද්ද අන්න එහෙනම් මේ අදාළ පණිවිඩය එයා හරියට සමන් දුන්නේ නැතුව මොකද කළේ අර අඹ ගහ කියලා පෙන්නකොටම එතෙන්ට මෙයා දුවගෙන ගියා. ඔයාලටත් මේ වගේ අවස්ථා සිද්ධ වෙලා ඇති. පාසලේදී සමහරලාට ගුරුතුමී කතා කරලා කියනවා පුතා මෙහෙන්න. එහා පන්තියට ගිහිල්ලා කියනකොටම එක්කෙනෙක් දුවනවා එහා පන්තියට. දැන් අනිත් අය හිනා වෙනවා. යාළුවා මගට ගිහිල්ලා බලනවා හැරිලා ආවි නෑනේ කවුරුවත්. ඔන්න ආපහු එනවා. ටීචර් කියනවා මොකද්ද? හරියට කළුව මාරපන් ගියා වගේ වැඩක් නේ ඔය කලේ. බලන්න කොහේන මොකද හේතුනේ? කළුව මාරපන් ගියා වගේ. ආ ඔන්න එහෙනම් ප්‍රස්තාපිරුලක් අපට එදලා තිනවා මොකද්ද කළුවා හරියට කළුවා මාරපන් ගියා වගේ කියලා මේ බලන්න කළුවා මාරපන් ගියා වගේ කලුවා මාරපන් ගියා වගේ කලුවා මාරපන කීවත් ඔකට හරි කලුවා මාරපන් ගියා වගේ මෙන්න එහෙනම් කලුවා මාරපන ඔබගේ පෙළපතේ තියෙන කලුවා මාරපන කියලා විෂය නිර්දේශය සඳහන් වෙලා තියෙන ගුරුතුමී බෝඩ් එකේ ලියන වෙලාවක ඔයාට දකින්න පුළුවන් කලුවා මාරපන් ගියා වගේ එහෙනම් ඔය අර්ථ දෙකම හරි නිවැරදි කියන එක ඔබ තේරුම් ගන්න මාරපන කීවත් මාරපන් කියලා
එහෙනම් මේ මොකද උනේ කලුවා මාරපන් ගියා වගේ කියලා මේ කතාවක් දැන් ජන කතාවක් ආශ්‍රයෙන් ගොඩ නැගුණු කතන්දරයක් තමයි මේ තියෙන්නේ ඔයාට එහෙනම් හතර වසරේ පෙළපොතේ පිරුලක මිහිර කියන පාඩමේ මෙන්න මේ ප්‍රස්තා පිරුල පිළිබඳව කතන්දරේ සඳහන් වෙලා තිනවා ජන කතාව මොකද්ද කතන්දරේ අපි කෙටියෙන් හඳුනා ගන්න බලමු ඔන්න මේ ගෙදරක එකෝමත් එක කාලයක නිවසක කලුවා කියලා සේවකයෙක් හිටියා එහෙම ඉන්නව නේද ගෙවල් වල සාමාන්‍යයෙන් වැඩට තියාගෙන ඉන්නවා ඒගොල්ලන්ට සමාහයට පඩියක් දෙන්නත් පුළුවන් එහෙම නැත්නම් එයාලට ගෙදර කෙනෙකුට වගේ සලකගෙන එහෙම ඉන්නත් පුළුවන් දැන් කලුවා ගෙදරක වැඩට හිටියා ඊට පස්සේ මේ ගෙදර සේවකයාට ස්වාමියා දවසක් කතා කරනවා කතා කරලා කියනවා කලු මාරපන් ගිහින් වරෙන් කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් එහෙම යදෙනව නේද දැන් අපි හෙට තියෙන වැඩක් අද ගෙදර සූදානම් වෙනවා සූදානම් වෙනකොට දැන් තාත්තා කියනවා පුතේ ඔයා හෙට කිරියම්මලයි දිහා ගිහිල්ලා එන්න ඕන දැන් ඒ ගිහිල්ලා එන්න ඕන කිව්වට අදාළ පණිවිඩය කියලා නැහැ තාමනේ ආ එතකොට ඔයා ලෑස්ති වෙන්න ඕන හෙට කිරියම්මලයි දිහා යන්න හැබැයි මොකද්ද පණිවිඩය කියලා අහගන්න ඕන දැන් ආයෙ සමහරලාට කියනවා මට හෙට යන්න තියෙනවා කුරුණෑගල මට හෙට යන්න තියෙනවා පාසලට ඔන්න කියනවා තාත්තලානේ යම්ම අවස්ථාවල කියනවා හැබැයි එහෙම තියනවා කිව්වට අදාළ පණිවිඩේ දැන් ඔයාටත් එහෙම කියනවා පුතේ හෙට ඔයා එහෙනම් දැන් අම්මට කියනවා ඔයා හෙට පොලට ගිහිල්ලා එන්න එහෙනම් එතකොට පොලට ගිහිල්ලා එන්න කිව්වට නිකන් පොලට ගිහිල්ලා බලලා එන්න නෙමෙයි අදාළ රාජකාරිය තාම සාකච්ඡා කළේ නැහැ මේ කලින්ම ප්ලෑන් කරා කලින්ම කාලසටහන අනුව දිනේ වෙන් කරගත්තා මේ යන දිහාගෙන එහෙනම් කලුවටත් කියනවා මේ විදිහට කලුවෝ බෙහෙත මාරපන් යන්න ඕන ම මාරපන් ගිහිල්ලා වරෙන් දැන් කියලා ඉවරලා පස්සේ හොයනවා කලුවාට පණිවිඩය කියන්නේ දැන් අපි මෙයා හිතන්නේ දැන් සූදානම් වෙලා එයි එයාගෙන් අහගෙන යන්න මොකද්ද කරන්න ඕනේ පණිවිඩය මොකද්ද කියලා කලුවා හේමම හැරුණු පිටින්ම යනවා කොහෙද මාරපන් දැන් හොයනවා හොයනවා ගෙදර මුළු ආසන් වටේ හොයනවා වත්ත දිහා හොයනවා කොහොමේ කලුවා කොහ කලුවා නැහනේ කලුවේ නැහැ දැන් ඔන්න හවස් වෙනකොට හති දාගෙන එනවා කලුවා කොහෙද ගියේ කලුවා මං ඔබ එහුවානේ දැන් කලුවා කියනවා මොකද්ද ඇයි මට කිව්වේ මාරපණ යන්න කියලා ඒ නිසා මම මාරපණ ගියා දැන් මෙහෙම කියනකොට ස්වාමියාටයි බිරිඳටයි මොකක් වෙන්නේ hina යන්නේ නැති ඇයි කිසිම වග විභාගයකින් තොරව මෙයා මේ ගමන ගිහිල්ලා හැබැයි අවශ්‍ය කාරණාව ඉෂ්ට වෙලා නැහැ ඕනකම තිබුණේ පණිවිඩයක් යවා ගන්න නමුත් පණිවිඩය යවන්න කලින් කලුවා මේ ගමන ගිහිල්ලා ඉවරයි. දැන් බලන්නකෝ එහෙනම් ජන කතාවක් ඇසුරෙන් අපට දුන්න පිරුලක් ඔබත් මේ වාගේ දේවල් එදිනදා ජීවිතේ සිදු කරනවා. ඒ සිදු කරන අවස්ථාවක ඒකට බනින්නවත් එහෙම නැත්නම් ඒ ගැන විවේචනය කරන්නවත් නැතුව ඔන්න කතාවක් ඉදිරිපත් කරනවා ඔයාගේ වැඩෙත් හරියට කලුවා මාරපණ ගියා වගේ කියලා. එහෙනම් කලුවා මාරපන් ගියා වගේ කියන යෙදු මෙහි අර්ථය තමයි පුතේ මොකද්ද විමසීමකින් තොරව යමක් කිරීම ඔන්න අපි කියනවා විමසීමකින් තොරව විමසීමකින් තොරව යමක් කිරීම කලුවා මාරපණ ගියා වගේ එහෙම නැත්නම් කලුවා මාරපණ ගියා වගේ කියන පිරුලෙහි අර්ථය තමයි විමසීමකින් තොරව යමක් කිරීම විමසීමකින් තොරව යමක් කිරීමට අපි කියනවා කලුවා මාරපණ ගියා වගේ කියලා එහෙමනම් බලන්න කොච්චර රසවත්ද කියලා මේ යෙදුම එහෙනම් මොකද්ද කියන්නේ ජන කතා ආශ්‍රයෙන් ගොඩ නැගුණු පිරුළු සමුදායක් අපට අපේ සාහිත්‍ය තුල ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ පිළිබඳව එකින් එක අපි මේ විදිහට හඳුනාගෙන යනවා. අපට නිර්දේශ වූ පිරුළු ප්‍රමාණය සීමිතයි. හැබැයි අසීමිතයි සමාජය තුල අපට ඉගෙන ගන්න තියෙන පිරුළු ප්‍රමාණය. එහෙමනම් ඔයා පොත්පත් කියවලා වැඩිහිටියන් එක්ක කතා බහේදී මේ හා සමාන තවත් පිරුළු හොයාගන්න අපට
පහ වසරට අදාළව විභාගයක් අපිට මුණ විභාගයකට මුණ දෙන්න වෙනවා. ඒ විභාගෙට සීමිත වූ විෂය පතයක් අපට හඳුන්වා දීලා තියෙනවා. අන්න ඒ විභාගයට අදාළ වුණු ප්‍රස්ථාපිරළු 15ක් තමයි අපට තියෙන්නේ. ඒ අතරින් අපි මේ කතා කළෙත් අද එක්තරා ප්‍රස්ථාප පිරළක්. හොඳයි එහෙමනම් තවත් මෙවන් ප්‍රස්ථාපිරළක මිහිර රැගෙන නැවත පැමිණෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ආයුබෝවන්.